හැම මාදරෙන් පිළිගන්නවා නිරායස YouTube channel එකට අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න හදන්නේ තේ වේලාවට ඉතාලම ඉක්මනින් හදාගන්න පුළුවන් කටේ දිය වෙන ස්වීට් එකක් ගැන. ඉතින් මේ බලන්න මේක හරිම soft එකට තියෙනවා. ඒ වගේම මේක ගොඩාක් රසයි. ඒ වගේම මේක හදන්න යන්නේ ඉතාලම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක්. අමුද්‍රව්‍ය දෙකකින් තමයි මේක හදාගන්නේ. මෙන්න මේ විදිහට ඔයාලට මේක අමුත්තෙකුට දෙනවා නම් ක්‍රම දෙකකට දෙන්න පුළුවන්. එකක් desiccated පොල් වටේට දාලා, ඒක නම් ගොඩක් රසයි. මම ගොඩක් ආස මේකට. අනිත් එක පොල් ගන්න නැතුව නිකන් දෙන්න පුළුවන්. දැන් මම ඔයාලට මේක හදන විදිහ කියලා දෙන්නම්. මුලින්ම මම කරන්නේ මේක දාන්න ගන්න කෑම පෙට්ටියේ ඔයිල් ටිකක් ගා ගන්නවා. ඔයාලට බටර් ගා ගන්න පුළුවන්, මාගරින් ගා ගන්නත් පුළුවන්. සීනි අඬකෝප්පෙන් භාගයක් ඕන කරනවා. කෝන් ෆ්ලා ගන්නකොට මේස හැන්දෙන් පුරවලා මේස හැන්දි දෙක හමාරක් ගන්න. මෙතන වතුර අඬකෝප්පෙන් කාලක් අරගෙන තියෙනවා. මේ තියෙන කරදු මුඟු කුඩු තේ හැන්දි භාගයක් මේක නම් අත්‍යවශ්‍යමයි. ඔයාලා මේක අරගන්න මේ කරදු මුඟු කුඩු දාපහම හරිම රසයි මේ ස්වීට් එක. මේ තියෙන කබල රන්වන් පාට වෙනකම් බෙදපු තල මේස හැන්දි එකක් අරගෙන තියෙනවා. තල කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්. ධනිස්වල ගෙවුණු කාටිලේජ් වලට හොඳ බෙහෙතක්. ඒ වගේම ධනිස් කැක්කුම් වගේ දේවල් තියෙනවා නම් ඔයාලට සුවයක් ගෙනෙයි. වතුර ටික දාලා කෝන් ෆ්ලා ටික දිය කරගත්තා. ඊට පස්සේ මේ වගේ නන් ස්ටික් පෑන් එකක් මම ලිපේ තියලා ඒකට සීනි වලින් පොඩ්ඩක් දාගන්නවා. මම සීනි ගත්තේ අඬකෝප්පෙන් භාගයයිනේ. එතනින් කාලක් මම මේ පෑන් එකට දාගන්නවා. මේක දැන් මම කැරමල් කරගන්න යන්නේ. මේ විදිහට මම සීනි ටික පොඩ්ඩක් තුනී කරනවා. සීනි ටික කැරමල් වෙනකන් ඔයාලා හැඳි ගන්න ඕනේ නැහැ. අඩු ගින්දරේ පාට මාරු වෙනකන් මේ විදිහට තෙල් තියන්න දිගටම. සීනි කැරමල් එක තද පාට වෙලා දුම් දැම්මුත් එහෙම ඔයාලට මේ ස්වීට් එක කන්න බැරි වෙනවා, තිත්ත වෙනවා. ඒ හින්දා හරි ගානට ඔයාලා කැරමල් එක හදා ගන්න. කැරමල් ටික මෙන්න මේ වගේ ලස්සන පාටක් වෙනකන් තියා ගන්න ඕනේ. ඊට පස්සේ මම උණු වතුර රණ්ඩු කෝප්පෙන් භාගයක් මේකට එකතු කර ගන්නවා. දැන් ඔයාලා කැරමල් ටික මේ වතුරේ දිය වෙනකන් හොඳට කලවම් කරන්න. මේ වෙලාවේදී මම අර ඉතුරු කරගත්ත සීනි ටික දාලා ඒකත් හොඳට දිය කරගන්නවා. මෙන්න මේ වගේ මේ වතුර එක නටන්න ඕනේ. ඊට පස්සේ අඩියෙන් බුබුලු දානකන් තියාගන්න. ඔයාලා ගින්දර අඩුවෙන් තියාගන්න. ඊට පස්සේ මම මේ එකතු කරගන්නේ දිය කරගත්ත කෝන් ෆ්ලා මිශ්‍රණය. මම මේකට මේ එකතු කරේ පොඩියට කපාගත්තු ආමන්ඩ් ඇට පහක්. ඔයාලට කජු එකතු කරගන්න පුළුවන් තියෙනවා නම් විතරක්. රට කජු එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ කරදු මුඟු කුඩු ටිකත් එකතු කරා, තල ටිකත් එකතු කරගන්නවා. කෝන් ෆ්ලා රත් වෙනකොට අඩියෙන් ඇලිලා ජෙලි එකක් වගේ හැදෙනවා. ඔයාලා මේ විදිහට හොඳට හැඳිගාමින් තියාගන්න. කෝන් ෆ්ලා මිශ්‍රණය දාපු වෙලාවෙ ඉඳන් අනිවාර්යයෙන්ම එක දිගටම හැඳි ගන්න. එහෙම නැති වුණොත් එහෙම කෝන් ෆ්ලා ටික අඩියට ඇලෙනවා. මෙන්න මේ වගේ මිශ්‍රණය එක ගුලියකට ඇලෙනකොට ඔයාලා ගින්දර ඔෆ් කරගන්න. ඊට පස්සේ මේක අරගෙන යන්න ඕනේ. වැඩි වෙලා ලිපේ තියාගන්න එපා. කෝන් ෆ්ලා මිශ්‍රණය දාලා විනාඩි දෙකකින් විතර මෙන්න මේ පදමට එනවා. ඊට පස්සේ මම සූදානම් කරගත්ත වීදුරු පෙට්ටියට මේක ඉක්මනටම ගෙනල්ලා දාලා මේක මට්ටම් කරගන්නවා. මිශ්‍රණය පොඩ්ඩක් හැඳ ඇලෙන ගතියක් තියෙනවා. ගොඩාක් ඇලුනොත් හැඳ බටර් ටිකක් ගාලා ගන්න. මේක මේ විදිහට හිමීට මම තුනී කරගත්තා. දැන් මම මේක පැත්තකින් තියලා තියෙනවා සෙට් වෙන්න. විනාඩි 15ක් විතර යනකොට මේක ඉක්මනටම සෙට් වෙනවා. මේ තියෙන විනාඩි 15කට පස්සේ මම දැන් මේක අනිත් පැත්ත හරවලා ගලව ගන්නවා. මේක ගලව ගන්නත් හරිම ලේසි. මම මේක හතර වැටේ කපලා අයින් කරනවා. ඊට පස්සේ මම මේක පොඩි කෑලි 9කට කපා ගන්නවා. මේ තියෙන desiccated පොල් මම දැන් කෑලි කිහිපයක් මේ පොල් වල දවට ගන්නවා. මම දැන් ඔයාලට කෑල්ලක් කඩලා පෙන්නන්නම්. මේක හරිම රසපාටයි. ඒ වගේම මේ කනකොට කටේ දිය වෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් තේ වේලාවට අඩුම අඩු වියදමකින් මේ වගේ දෙයක් ඉක්මනින් ලේසියෙන් හදාගන්න. හදලා බැලුවොත් ඔයාලා මට කමෙන්ට් තීරුවේ සඳහන් කරන්න. ඔයාලගේ අදහස් මට ගොඩාක් වටිනවා. ඒ වගේම මේක Facebook එකේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. ඉතින් තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු.
ඔයාලා හැමෝටම ස්තුතියි.